අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ඉන්දු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් දෙරටේ ආර්ථිකය සහ මිත්‍රත්වයේ තරකර ගැනීමට යෝජනා රැසක් පොල් ඕනද මිනුම් පටියක් අරන් කඩේ යන්න රජෙන් පොල් වලට උපරිම මිල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්විපාක්ෂික සාකච්ඡාවක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද පැවැත්වුණා. එහිදී දෙරට අතර විශේෂ කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයන්ට පත්වීමෙන් පසුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කළ පළමු ද්විපාර්ශ්වීය සාකච්ඡාවද මෙයයි. පසුගිය මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා නායකත්වයේ දුන් පක්ෂය ලබාගත් විශාල ජයග්‍රහණය ඉන්දියානු මහමැතිවරණයේදී ಭಾರತೀಯ ජනතා පක්ෂය නියෝජනය කරමින් තමා ලැබූ ජයග්‍රහණය හා සමාන බවයි මේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසුවේ. අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා මෙහිදී ද්විපාර්ශ්වීය සම්බන්ධතා පිළිබඳව සහ දෙරටේ ප්‍රධාන ශේෂ්ත්‍රයන්හි සහයෝගිතාවේ තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබුණා. දෙරටේ ආරක්ෂක ශේෂ්ත්‍රයේ වෙළඳ සම්බන්ධතා අතර සහයෝගිතාවේ තවදුරටත් වර්ධනය කිරීමේ මාර්ග මෙන්ම ප්‍රධාන ශේෂ්ත්‍ර කිහිපයක පවත්නා සහයෝගිතාවේ පුළුල් කිරීම වැනි කාරණා ගණනාවක් සම්බන්ධයෙන් නායකින් දෙදෙනා ඉතා සුහදශීලී ලෙස සාකච්ඡා කරනු ලැබුවා. ජාත්‍යන්තර මුහුදු මාර්ගවලට සමීපව පිහිටා තිබීම නිසා මතුවන ආරක්ෂක සුරක්ෂිත සහ දේශ සීමා සම්බන්ධ තර්ජනවලට විසඳුම් ලබා දීමේදී අපි අප රටවල් සමීපව කටයුතු කිරීමත් අවශ්‍ය බවත් ඔබ හැම අවස්ථාවෙදී මේට සහයෝගය දක්වන බවත් අපි දන්නවා. නිව් ඩයමන්ඩ් තෙල් නෞකාවේ ගින්න හමුවේ සාමූහිකව ගත් ක්‍රියාමාර්ග මගින් වෙණියන්නේ අපි දෙරට අතර සම්බන්ධතා තවදුරටත් වර්ධනය කර ගැනීම දෙරටටම විශාල ප්‍රයෝජනයක් වෙන බවත් ඔබ දන්නවා. වෛද්‍යානමය ගෝලීය වසංගතය නිසා සිදු වූ ආර්ථික කඩාවැටීම හමුයි ඉන්දියාවේ වෙළඳපොළ සඳහා භාණ්ඩ සැපීමේදී ශ්‍රී ලංකාව නිෂ්පාදන අංශවලට වැඩි අවස්ථාවක් ලබා දීම සුදුසු බව මගේ හැඟීමයි. මේ දෙරටේම ආර්ථික වර්ධනය සඳහා යෝග්‍ය බව මා පිළිගන්නවා. ආගමික සංස්කෘතික සමානකම් ඇති අපත් දෙරට අතර පවතින නොමැදි මිත්‍රත්වය ඒ අයුරින් පවත්වාගෙන යාමටත් අපි මූලිකත්වය ලබා දෙන බව මතක් කරනවා. අපේ ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර තිබෙන ඓතිහාසික සම්බන්ධතාවය පදනම් කරගෙන මේ සියලු අභියෝග ජය ගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. নমস্কার এক্সেলেন্সি මම මේ සමුලුවට ඔබව ආදරෙන් පිළිගන්නවා. ඔබ මැතිවරණයෙන් ලබාගත් මෙම ජයග්‍රහණය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවයේ වර්ධනය කර ගැනීමට විශාල අවස්ථාවක්. දෙරටේ ජනතාව අලුත් සිහිනයකින් උද්‍යෝගයකින් අප දෙස බලන් ඉන්නවා. අපිට හැම පාර්ශවයකින්ම ප්‍රගතියක් ඔස්සේ ඉදිරියට ගමන් කරන්න පුළුවන්. අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, වෙළඳාම වගේම තවත් ශේෂ්ත්‍ර ගණනාවක් යටතේ අපිට ඉදිරියට යන්න පුළුවන්. ඔබගේ ආණ්ඩුව මූලික ආර්ථික ව්‍යාපෘති ඉදිරියට පවත්වා නියමිත කටයුතු කරයි කියලා මම විශ්වාස කරනවා. දෙරට අතර පවතින සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කරගනිමින් කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. නිමන්ත්‍රණ හැමේෂා මේ වන විට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩවල මිල ගණන් හොර රහසේ සීක්‍රෙන් ඉහළ යමින් පවතිනවා. මේ විදිහට මිල ගණන් ඉහළ යන පොල් මිල පාලනය කරන්න රජය විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. කෙසේ වෙතත් වටක් ප්‍රමාණය මත පොල් අලෙවි කිරීම සහ රුපියල් 70ක් වැනි විලකට පොල් අලෙවි කිරීම බරපතල ගැටලුවක් බවයි ව්‍යාපාරිකයින් පවසන්නේ. මොන දේ කරන්න වුණත් කලින්ම අපි කාලා බීලා ඉන්න ඕනේ. හැබැයි දැන් අපි මේ කන්න බොන්න හොයාගන්න ද්‍රව්‍යවල එහෙම නැත්නම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල අඩුම කුඩුම වල මිල ගණන් මහා විශාල ලෙස ඉහළ යාමත් එක්ක ජනතාවට ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙලා මෙහෙම ගියොත් කන එකත් ලොකු ප්‍රශ්නයක් බවට තමයි පත් වෙන්නේ. මේ වන විට එළවලු සහල් විතරක් නෙවෙයි පොල් වල ගණන් අහනකොට එළව පොල් පේන මට්ටමට ගණන් වැඩි වෙලා ඊයේ දවසේදී මේ රට පුරාම පවතින කහ හිඟය පිළිබඳව සියද ප්‍රවෘත්ති අංශයේ පුළුල් අනාවරණයක් සිදු කළා. අපි අද
මේ ඉහළ යන පොල් මිල සහ රජය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය පිළිබඳව තොරතුරු සොයා බලන්න හිතුවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම මිල පිළිබඳ දක්වමින් ගැසට් නිවේදනයක් ඊයේ මැදම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර තිබෙනවා. ඒ අනුව පොල් ගෙඩියක උපරිම මිල සටහන් වන්නේ පොල් ගෙඩිය ඇති වට ප්‍රමාණය අනුවයි. පොල් ගෙඩියක වට ප්‍රමාණය අනුව පොල් ගෙඩියක් අලෙවි කර හැකිද? එය කතරම් ප්‍රායෝගිකද? අපි අද සොයා බලන්නේ ඒ පිළිබඳවයි. ඒ අනුව වට ප්‍රමාණය අඟල් 13කට වැඩි පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 70ක්. වට ප්‍රමාණය අඟල් 12ත් 13ත් අතර වන පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 65ක්. වට ප්‍රමාණය අඟල් 12කට අඩු පොල් ගෙඩියක් රුපියල් 60කට අලෙවි කළ හැකි. ප්‍රශ්නේ තියෙන්නේ පොල් ගෙඩියක් ගන්න වෙළඳපොළට යන කෙනෙක් අපි සාමාන්‍යයෙන් ඇඳුමක් මහනකොට පාවිච්චි කරන මේ මිනුම් පටියක් කෙනෙක් අරගෙන යයිද? ඒ වගේම වෙළඳ මහතෙක් කඩේ වෙන්න පුළුවන් පොලේ වෙන්න පුළුවන් කඩ පිලක වෙන්න පුළුවන් පොල් ගෙඩියක් විකුණනකොට මේ වගේ මිනුම් පටියක් අරගෙන පොල් ගෙඩිය වට ප්‍රමාණය හොයලා පොල් විකුණයිද? උපරිම මිලක් පොල් සඳහා නියම කිරීම ඉතාම උචිතයි. නමුත් මෙලෙස වට ප්‍රමාණයන් තීරණය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම කොතරම් ප්‍රායෝගිකද? ජනතාවගේ සහ වෙළඳුන්ගේ අදහස් මේ. රජය කියන පොල් 60ට දෙන්නේ කියලා. වෙළඳ අපිට ගෙනලා මේ 74 බානවා. රජය එමුනා වතුර කියලා තමයි බලන්න ඕනේ. මේ වතුර ඒක කියලා බැලුවොත් තමයි පොල් මේට අඩුවට එන්නේ. මේ 77 78යි බාන්නේ අපිට. ඒකට අපි කොහොමද විකුණන්නේ? මිනිස්සු විලානවා කොහ 60ට පොල් කියලා ආන අපේ ළඟ. අපි කොහොමද දෙන්නේ? රජය කියලා කතා අඩුවට ගෙනලා මේ මිනිස්සුන්ට අඩුවට දෙන්න ඕනේ නේ. ගෙඩි ගන්න තමයි දෙන්න. මැන්නලා දෙන්න. උතක අඩුව කරලා දෙනවා නම් අපිත් අඩු කරලා දෙන්න පුළුවන් අපිට. මේක සාර්ථක වෙන්නේ නැහැ. 70ට දෙනවා නම් පොල් රුපියල් 60ටවත් බාන්න එපා. ඒකට 70ට දෙන්න පුළුවන්. දැන් පොල් බාන්නේ අපි රුපියල් 78යි 80යි බාන්නේ. ඒකට 70ට දෙන්න බෑනේ. සාර්ථක වුණොත් හොඳයි. කොහොමත් මැනලා දෙනවනේ හොඳයි කියන්නේ මේ මට වුණත් හරි පොල් අඩුවෙන් ලැබෙනවා නම් හොඳයි. පාරිභෝගිකයට ඉතින් 70% කියන පොල් සම්බෝලයක්වත් ගන්න තියෙන්න දෙපෑනේ. අඩුවට රජයෙන් කියනවා රුපියල් 70ට පොල් දෙන්න කියලා. 74 තමයි හෝල්සෙල් වෙළඳ පොල් දාන්නේ. එතකොට කොහොමද 74 රුපියල් 7 පාඩුවෙන් දෙන්නද? හාල් 140යි දැන්. පොල්ලල රුපියල් 90ට කඩකාරයා විකුණන්න ඕනේ රුපියල් 90 ඒක සාධාරණයි. මේ සෝණ ඉඳලා කතා කරන්න පුළුවන්. පාරිභෝග අධිකාරිය එනවා. ආ රයිට්. පොඩි මිනිහා තමයි හැම දෙයකම තැලෙන්නේ. ඒකගෙන වෙලා තින්නේ. දැන් ඊයේත් මගේ ගෙදර මගේ පවුල රණ්ඩු වෙනවා. ඒකන මම දෙනයි වීදම මදිලු. මම මොලා කරන්නද? මට එන ආදාම මට දෙන පඩියනෝ තමයි මුදාලිතේ සඳු කරන්නද? ජනාධිපතිතුමා තමයි මේකට හොඳ විසඳුමක් දෙන්න ඕනේ. මේ විදිහ තමයි මොලා කරන්නේ කණ්ඩේපා කුමාරි. අඩු ගන්න බැලු කැමති අපි. අපි දෙන්නේ දැන් 78ට. 68යි අපි පුත්තල මිනදල ගේන්නේ. ට්‍රාන්ස්පෝර්ට් ඔක්කොම එකතු කරලා තමයි 78ට දෙන්නේ. පොඩි එක තියෙනවා ඒක ඉතින් අපි 65ට විතර වගේ දිනවා පොඩි මේක. ඒක නම් ඉතින් ප්‍රායෝගික වෙන එකක් නැහැ තියෙන තත්ත්වෙත් එක්ක. දැන් අපි 78ට දාන්නේ. ඉතින් කොහොමද විකිනන්නේ? ඉතින්ලා 10ක් පාඩුවෙන් විකිනන්න පුළුවන්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද අනුරාධපුර ශාන්ත ජෝසප් ආසන දෙව්මැදුරට පැමිණ ආශිර්වාද ලබා ගත්තා. එහිදී විපක්ෂ නායකවරයා පොල් සඳහා උපරිම බිලක් නියම කිරීම සහ වට ප්‍රමාණය අනුව පොල් මිල තීරණය කිරීමට රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. आसन मंत्री प्रमाण राज्य पार्षद लबादर्धन महात्म प्रकाश सामी बल සජ්ජාති පක්ෂයේ සුවද ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා කියලා එතුමා ප්‍රකාශයක් ලබා දුන්නා. මේ ප්‍රති මේ රටේ ඕනම දේශපාලන පක්ෂයකට ඕනම දේශපාලන බලවේගයකට අපිත් එක්ක සුවද ගමනක් යන්න පුළුවන්. ඒ ගමනට මහබැංකු උරුමට පාස් ප්‍රහාරය තුලින් රට අනාරක්ෂිත බව වෙන කරපු ඒ කණ්ඩායම අපේ බලවේගය තුළ කිසිදු විලක් බොහොම පැහැදිලිව කියන්නේ. නිදහස් පක්ෂයේ ගොඩනැගීමට සුදුසු පුද්ගලයෙක් නොමැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. ඒ දිවංගත අග්‍රාමාත්‍ය SWRD බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ 61 වන ගුණ සමරුව වෙනුවෙන් පැවති උත්සවයකට එක් වෙමින් දිවංගත අග්‍රාමාත්‍ය SWRD බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ 61 වන ගුණ සමරුව අද පෙරපරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී පැවැත්තුණා. ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහ සුනිත්‍ර බණ්ඩාරනායක මහත්මිය ඇතුළු පෞලේ ඥාතීන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකින්ගේ සහභාගීත්වයෙන් ආගමික වතාවත් සිදු කර දිවංගත SWRD බණ්ඩාරනායක මහතාට පින් පැමිණීමෙන් අනතුරුව බණ්ඩාරනායක සමාධියට පුෂ්ප පහර දැක්වීම සිදු කෙරුණා.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයසිරි ජයසේකර සහ ජේෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා හිටපු කතානායක කරු ජයසූරිය මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා සහ දේශපාලචින් පිරිසක් එක්ව සිටියා අපිට කියන්නකෝ දැන් කොහොමද බණ්ඩාරනායක ප්‍රතිපත්තිය දැන් මේ රටේ තියෙනවද බණ්ඩාරනායක ප්‍රතිපත්තිය කොහෙද තියෙන්නේ කියලා මම හොයනවා දැන් මගේ හදවතේ නම් තියෙනවා හිතවත් පාක්ෂිකයෙන්ගේ තියෙනවා අනිත් नायक व्यवस्था संशोधने संबंधी देशपालन वेदिका वेपाल දානමය දාපට ගැලපුණ. ඇයි? අගමැති ජනාධිපති බේදකලේ දානමය. නමුත් අද අපිට දානමය ගැලපෙන්නේ නැහැ. අපිට ඕනාද විශ්ස. විශ්ස ගේනකොට අපි මතක තියාගන්න ඕන මේ රටේ පාලනයට එකතු විය යුත්තේ පුරවැසියෙක් පමණයි කියන එක අපි ඉතුරු කරගන්න. මේ ගෙනාව අනිවාර්යම අගමැති පඹේක් වෙනවා. අගමැතිගේ ජීවිතය ඇතුළු බලාපොරොත්තු බලවත් රටේ දේශපාලනයේ රැඳී සිටීමට එතුමා දකපු හිණ ඔක්කොම බොද වෙලා යනවා. ජනතාවට විරුද්ධව ක්‍රියා කරන රටේ ජනාධිපති එයාට ඒ අයිතිතන් මේ රටේ ජනතාව පෙන්වලා දෙවි අනාගතේ. ඒ කණ්ඩායම් වල නියෝජනය කරපු හිටපු ජනාධිපති හිනෝ 19 වෙනි සංශෝධනෙත් එක්ක එතුමාටත් හරියට මේ රට පාලනය කරන්න බැරි වුණා මෙරි මෙරි ජීවත් වීමට අවස්ථාව උදා වුණේ කියලා එතුමාම කියනවා නම් වෙන කවුරුවක්වත් කියන දේවල් පිළිබඳව අපට හිතන්න දෙයක් නැහැ. විශ්සේ අඩුපාඩු තියෙනවා නම් අපි එතෙන්ටයි යන්නේ. නමුත් ජනතා පරමාධිපත්‍ය අඳුකම් ව්‍යවස්ථාවෙන් තහවුරු කළා 19 හරහා. ඉතින් 19 තියෙන හොඳ ලක්ෂණ තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් මූල්‍ය විගණනය. පාර්ලිමේන්තුව තිබ්බ මූල්‍ය බලය එක පුද්ගලයෙකුට කවුරු හෝ විධායකට යනවා නම් ඒකට මේ රටේ මිනිස්සු ජනවරමක් දීලා නැහැ. මෙතෙන්දි වෙන්නේ 19 නිවස්තාව ඉවත් කිරීම මිස වෙන කිසිම දෙයක් අලුතෙන් හඳුනා ගැනීම නෙවෙයි. මේ මවන්න හදන බිල්ලට අහු වෙන්න එපා කියලා අපි ජනතාවට කියනවා. මේගොල්ලෝ බිල්ලොමවල එකපාරක් ආණ්ඩු පෙරලලා මේ රට විනාශ කරනවා. දැන් ආයි බිල් එක මවන්න හදනවා. දැන් මේ ගේන විසිනිස අත්තා සංශෝධනයේ අනිවාර්යෙම මේ රටේ ජනතාව විරෝධව නැගිටින්න ඕනි. වැදගත්ම හේතුව තමයි මේ රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය, ක්‍රූර අමානුෂික වද හිංසා වලට ලක් නොවීමේ අයිතිය එයින් ඉවත් කරනවා. විස්සාපුගම පළාත් සභා මැතිවරණෙත් එයි. ඒ වගේම මේ රටේ හිර වෙලා තිබුණ සියලුම වැඩ කෙරෙයි. ඒ වගේම තව මාස ගණනකින් අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ගේන අලුත් එක. අලුත් එක ගෙනාපුවම ওই විශ්සේ තියෙන අඩුපාඩු ගැන කියන කතා කරන අයට බලා ගන්න පුළුවන් ඒ ව්‍යවස්ථාව කොහොමද කියන එක පිළිබඳව. පසුගිය දා පොලිසිය සමග සිදු වූ වෙඩි හොමාරුවකින් ජීවිතක්ෂයට පත් වූ දේවමුණි හැරල්ඩ් රෝහණ ද සිල්වා හේවත් කුඩු රෝහාගේ මරණය සැමරීමට සූදානම්ව සිටි අමල් සිංහාර්ද සිල්වා හේවත් කුඩු අංජුගේ සහෝදරිය ඇතුළු සිව් දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. එම් පොත ඇතුළු ආරක්ෂකංශ විසින් දිවයින පුරා සිදු කළ බැටලීම් කිහිපයක් දැන්
පසුගියදා පොලිසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකින් මීගමුව කොච්චකඩේදී ජීවිතක්ෂයට පත් වූ කුඩු රොහා හෙවත් දේවමුනි හැරල් රෝහණද සිල්වාගේ ප්‍රතිවිරුද්ධ පාතාලකල්ලි සමාජිකයෙක් වූ අමල් සිංහාරද සිල්වා හෙවත් කුඩු අංජුගේ සහෝදරිය ඇතුළු සිව් දෙනෙක් දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හැරල් රෝහණද සිල්වා හෙවත් කුඩු රොහාගේ මරණය සැමරීමට සූදානම්ව සිටි මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ගල්කිස්ස පොදු සුසාන භූමියේදී. 2016 වසරේදී ඝාතනයට ලක් වූ කුඩු අංජුගේ සහෝදරයා වන ලන්සියා නැමැති පුද්ගලයාගේ සොහොන පිහිටි ස්ථානයට මල් ලිසීම සඳහා සූදානම් කර තිබූ ඩ්‍රෝන යන්ත්‍රයක් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන දැනට ඉන්දියාවට පලා ගොස් සිටින කෙසල්වත්තේ දිනුකගේ මද්‍රව්‍ය ජාලයේ මෙහෙවන කඩප්පානම් පුද්ගලයා බොරැල්ල පොලිසිය විසින් බොරැල්ල බේස්ලයින් පාරේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සන්තකයේ තිබී කොකේන් ග්‍රෑම් 36ක් පොලිස් භාරයට ගෙන ඇති අතර අපරාධ රැසක් සම්බන්ධයෙන් ඔහු වරෙන්තුකරුවෙක්ද වනවා. ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙක් හෙරොයින් ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 65කට ආසන්න ප්‍රමාණයක් සමගින් ඉපලෝගම පොලිසිය හා යුද හමුදා බුද්ධ්‍යංශ එක්ව සිදු කළ බැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ උතුරු කොට්ටාස මද්‍රව්‍ය නිවාරණ ඒකකයේ විසින් සිදු කළ වැටලීමකදී රුපියල් ලක්ෂ දහසයක් වටිනා මත්පෙති 8000ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වත්තල හිකිත ප්‍රදේශයේ පදිංචි 32 වැනි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කරනු ලැබුවා. බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි සිදු කළ වැටලීමකදී කලුතර නෑබඩ නගරයේ මත්ගුලි අලෙවිකල 52 වැනි පුද්ගලෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙරට මුහුදු සීමාවේදී ගිනිගෙන අනතුරට ලක් වූ MT නිව් ඩයිමන්ඩ් නෞකාවයත් සමාගමෙන් ඉල්ලා තිබූ රුපියල් බිලියන 442ක සම්පූර්ණ වන්දි මුදල ඉතා ඉක්මනින් ලබා දීමට එම සමාගම එකඟතාවය පළ කර තිබෙනවා. පැනමා තජේ යටතේ බොරතෙල් ප්‍රවාහනය කරමින් සිටියේදී මෙරට මුහුදු සීමාවේදී පසුගියදා ගිනිගෙන අනතුරට ලක් වූ MT නිව් ඩයිමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් ඉල්ලා තිබූ රුපියල් මිලියන 442ක සම්පූර්ණ වන්දි මුදල ඉතා ඉක්මනින් ලබා දීමට එම සමාගම එකඟතාවය පළ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් නෞකාවේ හිමිකාර සමාගමේ නීතිඥවරුන් දැනුම් දී ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ. මූලික වන්දි ගෙවීමක් ලෙස මීට පෙර නීතිපතිවරයා විසින් රුපියල් මිලියන 340ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ අතර පසුව අවසන් ඇස්තමේන්තුව ලෙස පසුගියදා තවත් මිලියන 100ක්ද ඇතුළුව රුපියල් මිලියන 442ක වන්දි මුදලක් ප්‍රකාශයට පත් කළා. පසුගියදා කොවිඩ් වැළඳී ඇති බවට තහවුරු වී ජලිත් පසුදින කොවිඩ් නොමැති බවට වාර්තා වූ රුසියානු ජාතිකයාගේ ප්‍රතිදේහ තුල මේවන විටත් කොවිඩ් වෛරසය පවතින බවට අනාවරණය වී ඇති බව වසංගත රෝග විද්‍යායකගේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා. පළවෙනි සාම්පලය වෛරස් අඩු ප්‍රමාණයක් සහිතව පොසිටිව් වීමත් ඒ වගේම දවස් දෙකකදී කරපු PCR සාම්පලවල වෛරසය නොතිබීමත් නිසා අපි ඊළඟට කළේ ප්‍රතිදේහ පිළිබඳ COVID-19 ප්‍රතිදේහ පිළිබඳව අපි පරීක්ෂාවක් කළා. අපිට දැනගන්න ලැබුණා ඒ ප්‍රතිදේහ රුසියන් ජාතික ඒ රෝගියාගේ ශරීරයේ තියෙනවා කියලා. ඒ කියන්නේ ඇන්ටිබොඩි ටෙස්ට් එක පොසිටිව්. මේ වගේ තත්ත්වයක් එන්නේ COVID-19 රෝගේ මීට කලින් ආසාදනය වෙච්ච කෙනෙකුට. එතකොට COVID-19 රෝගේ කලින් ආසාදනය වෙලා ඔහුට සනීප වෙලා ඇඟේ ප්‍රතිදේහ ඇති වෙලා තියෙනකොට තමයි ඒ තත්ත්වෙ එන්නේ. ඒ වගේ කෙනෙකුගෙන් විඩෙන් විඩේ සමහර වෙලාවට වෛරසය ශරීරයෙන් පිටවීම ඒ වගේම සාම්පලයක් සෙම සාම්පලයක් ගත්තාම එහි පොසිටිව් වෙන්න පුළුවන්. මේ තත්ත්වය තමයි අපි මෙතනදී අත්දැක්කේ. ඉතින් එතෙන්දී අත වශයෙන්ම නිරෝධායන වෙමින් සිටි අනිත් කාර්ය මණ්ඩලය ඔවුන් ගුවන්ගත වුණා. ඒ තමයි සාමාන්‍යයෙන් අපි ගුවන් යන කාර්ය මණ්ඩල පිළිබඳව අපි අනුගමනය කරන කටයුත්ත. මේ රෝගියා දැන් අපිට තහවුරු වුණාට පස්සේ ඔහු කලින් රෝහලින් තීරණයක් අරන් තිනෝ ඔහුව රෝහලින් නිදහස් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඔහුත් අද හෝ හෙට දවස තුල අපේ ශ්‍රී ලංකාවෙන් පිටත් වෙලා යාවි කියලා. ගව ඝාතනයට එරෙහිව සියත ගෙනෙන ප්‍රවෘත්ති විශේෂාංගය දැන්. ගවයින්ගෙන් අප ලබා ගන්නා ප්‍රයෝජන බොහොමයක් තිබෙනවා.
අප රට තුල දිනකට ගවයින් 5000කට ආසන්න සංඛ්‍යාවක් ඔබේ රස මසවුලු පිනවීම සඳහා මරා දමනු ලබන බව ඔබ දන්නවාද? මේ අතර මරණයට කැප වූ කිරි ගවයින් මරණයෙන් මුදාගත් පසු කල යුත්තේ කුමක්ද? ඒ පිළිබඳව අදහස් ඉදිරිපත් කරමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් අප සමග මෙලෙස අදහස් පළ කළා. අද අපිට අවශ්‍ය වෙලා තියෙනවා මේ ගව ඝාතනය වළක්වලා ගවයා මෙරටේ කෘෂිකර්මාන්තය සඳහා ඒ වගේම අපේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ප්‍රයෝජනෙට ගන්න. අද වෙනකොට ගවයන් පිළිබඳව මෙවැනි මතයක් හෝ ඉදිරිපත් කරලා මේ අහිංසක සතා මේ කිරි අම්මා පිළිබඳව රටේ දැනුමක් ඇති කිරීමට මාධ්‍ය ආයතනයක් හැටියට කටයුතු කිරීම ගැන ප්‍රශංසාව හිමි විය යුතුව තිබෙනවා. මෙන්න මෙවැනි ප්‍රශ්න පිළිබඳව තමයි රටේ ජනතාව දැනුවත් කළ යුතුව තිබෙන්නේ. අද විශාල විදේශ විනිමයක් වැය කරන්නේ විදේශ රටවලින් කිරිපිටි ගෙන්වා ගැනීම සඳහා අති විශාල ධනස්කන්ධයක් වැය කරනවා. නමුත් අපිට අපේ හැම ගෙදරකම හැම නිවසකටම ගම්බද පළාත්වල එක කිරි ගවය ගානේ දුන්නොත් අපිට අපේ රටට විශාල විදේශ විනිමයක් ඉතුරු කර ගන්න පුළුවන්කම ලැබෙනවා. එනිසා ගව ඝාතනය වළක්වන්න මේ රටේ වගකිය යුතු සියලු දෙනාම කල්පනා කළ යුතුයි. අපි දන්නවා අපිට උපද්‍රව ඇති අවස්ථාවලදී පවා බොහෝ විට අපි ගවයන් නිදහස් කරනවා. ලෝකෙ අභය දානේ දීපු එකම ජාතිය අපි. ඒක නිසා තමයි අභය භූමි සංකල්පේ රට ලෝකෙම පැතිරලා තියෙන අපේ. මේ නිදහස් කරන ගවයන් කොහෙ යනවද කියලා වරක මං කල්පනා කළා. අපි පොඩි කාලේ ඉඳලා දිගින් දිගටම මං කිරි ගවයෙක් නිදහස් කළා, අපල උපද්‍රව වලට කිරි ගවයෙක් නිදහස් කළා කිව්වට ගවයන් කොහෙ ගියාද කියලා හිතන්න බැරුව හිටියා. ඒ නිසා මටත් මගේ තියෙන පොඩි ගොවි පොලක් ආබාධිත සෙබළුන් යොදවල ඒකල ප්‍රදේශේ. ඒ නිසා මම හදුව පින්ගව බැංකුව කියලා බැංකුවක්. මේ පින්ගව බැංකුව ඇතුළෙත් විශාල ප්‍රමාණයක් කිරිහරකුන් දැනට සිටිනවා. දැන් අපිට ප්‍රශ්නයක් තියෙන මේ තනකොළාදී ප්‍රශ්න. නමුත් අපිට හමුණු කිරිහරකුන් අපි බොහෝසේ විහාරස්ථාන හරහා හොඳ ගොවියන්ට ගම්බද පළාත්වල බෙදා හදා දීලා තිබෙනවා. රාත්‍රී පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.